මා ටීබී ජායා මැතිතුමාව නැතන් තුවාන් බුර්හානුදීන් ජායා මැතිතුමාව දැකලා නෑ. එතුමාගේ නම අහලා තිබුණා. එතුමා ගැන දීර්ඝව කියවලා තිබුණේ නෑ. මට මේ ආරාධනාව ලැබුණාම මා අන්තර්ජාලයේ එතුමා ගැන කියෙව්වා. එතුමාගේ ජීවිත කතාව කියවත් කියවත්ම එතුමා තුලින් පිළිඹු වෙනත් චරිතයක් ගැනයි මට හිතුනේ. අධ්‍යාපනය කියන්නේ එක පරම්පරාවක දැනුම, ඔවුන්ගේ ආගම්, ඔවුන්ගේ සංස්කෘතීන්, ඔවුන්ගේ තාක්ෂණය, ඔවුන්ගේ සියලු හොඳ දේ ඊළඟ පරම්පරාවට පවරා දීමේ සන්තත ක්‍රියාවලියයි. ඒ ක්‍රියාවලිය පරම්පරාවෙන් පරම්පරාවට ක්‍රියාත්මක වෙනවා. ඒ තුළ ව්‍යූහගත අධ්‍යාපනය ලබා දෙන අයට අපි ගුරුවරු කියලා කියනවා. ටීවී ජායා මැතිතුමා හදපු එක ගෝලයෙක්ගේ එතුමාගෙන් පන්නරය ලැබුණු, එතුමාගෙන් පණ පෙවුණු එක ගෝලයෙක්ගේ බාකිර් මාකර් කථානායක තුමාගේ පුතනුවන් ඉමීතියස් බාකිර් මාකර් ආනන්ද විද්‍යාලයේ වේදිකාව දෙදුරවල කතා කරපු හැටි. එතමින් පස්සේ බාකිර් මාකර් මැතිතුමා එතුමාගේ ආදර්ශමත් දේශපාලන ජීවිතය හරහා ඒ දේශපාලනට ඇවිල්ලා කරපු සේවය, එතුමා අද ජාතික සමගිය ගොඩනැගීම සඳහා කරගෙන යන ක්‍රියාවලිය ඇතුලේ මා දැක්කේ ටීබී ජයා මැතිතුමාගේ පරම්පරාවෙන් එතුමාගේ පියාගේ පරම්පරාවට, එතුමාගේ පියාගෙන් ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය වූ ඒ දැනුම් ආකල්ප සම්භාරයයි. අද ඔබ අතට සිංහලෙනුත් එතුමාගේ ජීවිත කතාව හා එයින් ඉමීතියස් බාකිර් මාකර් මැතිතුමා ලැබූ පන්නරය ආභාෂය ලිඛිතව සුදුවෙන් කළුවෙන් ලැබිලා තියෙනවා. 1890 ජනවාරි පළවෙනිදා ඉපදිලා 1960 ජූනි පළවෙනිදා දැනට අවුරුදු හරියටම 54කට පමණ පෙර මිය ගිය ටීබී ජායා මැතිතුමාගේ ජීවිත කතාව ගැන බොහෝ දේ කියවුණා. මම ඒ ගැන කවදුරටත් ඔබට කියන්නට යන්නේ නැහැ. නමුත් මොහමඩ් අලි ජින්නා මහත්මා ගාන්ධි සමග එකට එකතු වෙලා ඉන්දියාවේ නිදහස සඳහා කරපු ඒ සටනේ අවසානයේ ව්‍යවස්ථාව හැදීමේදී ඔවුන්ට වෙන් වෙන්නට සිද්ධ වුණා. ඒ අනුව පාකිස්තානය නිර්මාණය වුණා. එදා ඒ වූ සිදුවීම අපේ රටේ සිදුවෙන්නට තිබුණු අවස්ථාවේ සියලු ජාතීන් එකතු කරගෙන 1946 මම දැන පාම් ක්‍රෙසන්ට්වල එක්සත් ජාතික පක්ෂය පිහිටුවීමේ යෝජනාව ද්‍රවිඩ ජාතික අධ්‍යාපනඥයෙක් වූ නතේසන් මහතා ඉදිරිපත් කරපු වෙලාවේ ඒක ස්ථිර කෙරුවේ. ස්ථිර කරමින් ඒ ජාතීන් අතර එකතුව ඒ පණ අපේ රටට ලබලා දුන්නේ ටීබී ජයා මැතිතුමා. ඒ ආභාෂය හිතට අරගෙන ඉමීතියස් බකිර් මාකර් මැතිතුමා අද නිහඬ අරගලයක් කරගෙන යනවා ජාතීන් අතර සමගිය තහවුරු කිරීම පිණිස. මක් නිසාද එවැනි දූරදර්ශී නායකයින්ට පෙනෙන්නේ අපේ අනාගත පැවැත්ම, අපේ අනාගත පරපුරේ පැවැත්ම, සමස්ත මනුෂ්‍යත්වයේ පැවැත්ම ඒ සමගිය තුල රැඳී පවතින බව බුද්ධිමත් නායකයින් දන්නා නිසයි. සමගිය එකමුතුව ගැන අපේ ප්‍රධාන අපේ කීනෝට් ඇඩ්‍රස් එක කරපු රංජන් අබේසේකර මහත්තයා, කරුණාරත්න අබේසේකර ශූරින්ගේ පුත්‍රයා, එතුමා
සහෝදරයා. ඔව් මට සමා වෙන්න. එතුමා බොම්ම ව්‍යක්ත විවිධ කරුණු වලින් සමන්විත දේශනයක් පැවැත්තුවා. ඒක අපි විවිධත්වය තුල එකමුතුව ගැන කතා කරුවා. මේ දේ නොඑක් ආකාරයෙන් මිනිසු දැක්කා. මට මතක් වෙන්නේ 1960 70 දශකවල අතිශයින් ජනප්‍රිය වුණු බීටල් කණ්ඩායමේ බීටල් සංගීත කණ්ඩායමේ ජෝන් ලෙනන්ගේ සින්දුවක් තිබුණා ඉමේජින් කියලා කියපු. ඒක කියන්නේ මීට හාත්පසින් වෙනස් වූ අදහසක්. මට මෙතනදී මේක මතක් වුණාම විශේෂයෙන් රංජන අබේසේකර මැතිතුමාගේ කතාව අහන් ඉන්නකොට මම උත්සාහ කරුවා මේක පුළුවන් ද අන්තර්ජාලයෙන් ඔබට අහන්න සලස්වන්න. හිතන්නේ ඒකේ පොඩ්ඩක් පැහැදිලි මදි හින්දා මම මේකේ පදමාලාව ඔබට කියවෝතින්. Imagine there is no heaven. It is easy if you try. No hell below us. Above us only sky. Imagine all the people living for today. Imagine there is no countries. It is not hard to do. Nothing to kill or die for. And no religion too. Imagine all the people living life in peace. You may say I am a dreamer, but I am not the only one. I hope someday you will join us and the world will be as one. Imagine no possessions, I wonder if you can. No need for greed or hunger, a brotherhood of man. Imagine all the people sharing all the world. You may say I am a dreamer, but I am not the only one. I hope someday you will join us and the world will live as one. මේක ඇහෙන හැම වෙලාවෙකම මට හිතුනේ ජෝන් ලෙනන් කොච්චර වැරදිද කියලා. අපිට විවිධ රටවල් තිබුණේ නැත්නම් විවිධ ආගම් මේ ලෝකේ තිබුණේ නැත්නම් විවිධ ජාතීන් විවිධ සංස්කෘතීන් තිබුණේ නැත්නම් විවිධ භාෂා මේ ලෝකේ තිබුණේ නැත්නම් මේ ලෝකේ හැටියට වර්ණ නැති පාට නැති කළුම කළු ලෝකයක් වේවි. කිසිම මං හිතන ආසාවක් අපිට ඇති කරගන්න බැරි ලෝකයක් වේවි. ජෝන් ලෙනන් කියන්නේ මේ කිසි දෙයක් නැති ලෝකයක් අපි හිතාගමු කියලා. ඊට වැඩිය ලේසි නැද්ද මේ සියල්ල තියෙන ලෝකයක් හිතේ මවා ගන්න? ඒ විවිධත්වය ඇතුලේ ඒ විවිධ දේවල් වල ලස්සන දකින්න, ඒ විවිධ සංස්කෘතින්ගේ විවිධත්වය ඇතුලේ තියෙන හරවත් බව, ඒව ඇතුලේ තියෙන සමහර යථාර්ථවාදී බව, යාවත්කාලීන බව තේරුම් ගන්න, ඒව විඳින්න ඇතුලෙන්. ඇයි අපිට ඒ විදිහ පපුවක් නැත්තේ කියලා මට හිතුණා. ඇයි අපි මේ කිසිවක් නැති ලෝකයක් පතන්නේ? මම හිතන්නේ අපිට අවශ්‍ය මේ සියල්ල තියෙන ලෝකයක් නොමුත් ඒ සියලු දේ දරා ගන්න පුළුවන්, ඒ සියල්ල ඉවසන්න පුළුවන්, ඒ සියල්ල විඳින්න පුළුවන්,
ඒ විවිධත්වය ඇතුලේ පාට පාට ලෝකයක් දකින්න තනි කළු ලෝකයක් සුදු කළු ලෝකයක්කුත් නෙමෙයි මේක ජෝන් ලෙනන් කියන්නේ තනි කර කළු ලෝකයක් මුකුත්ම නැති එහෙම ලෝකයක්ද අපිට අවශ්‍ය ඒ සඳහාද අපි සටන් කරන්නේ එහෙම නැත්නම් එකම එක වර්ණයක් තියෙන ලෝකයක් වෙනුවෙන්ද අපි සටන් කරන්නේ මම අහන්න ලෑස්ති අපි අයිතිවාසිකම් සඳහා සටන් කරනවා නමුත් අපි අපේ යුතුකම් ඉෂ්ට කරන්නේ නැහැ බුද්ධ ධර්මය ලෝකේ පුරා වැඩියෙන්ම ප්‍රචාරය කරපු ධර්මාශෝක රජතුමා ගලක කොටනවා යමෙක් අන්‍ය ආගම් වලට ගරහන්නේද යමෙක් අන්‍ය ආගම් ඇදහිමට ඉඩ නොදෙන්න ඔහු තමාගේම ආගමට විශාල හානියක් කරන්නේ කියලා එතුමා ඒ බෞද්ධ රාජ්‍ය ඇතුලේ ඕනම ආගමක් අදහන්න නිදහස දුන්නා ඒක තමයි මනුෂ්‍යත්වය අපට පුළුවන්කම තියෙන්නට ඕනේ අපේ ආගම හොඳින් අදහන අතරේ ඒ අගය කරන අතරේ අනිත් ඇයින්ට ඒ ඔවුන්ගේ ආගම් අදහන්න තියෙන අයිතියට ගරුකරනද ඉතින් මේ අයිතිය ආරක්ෂා කරලා දෙන්නේ ඒක අපේ යුතුකම අපි අපේ යුතුකම් ඉෂ්ට කරුවොත් විතරයි අනිත් ඇයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන්නේ මම ප්‍රතිපත්තියක් විදිහට මේ ලෝකේ හැකිතරම් අයිතිවාසිකම් පිළිබඳව හිතීමෙන් වැළකිලා හැම වෙලාවෙම මට පුළුවන් විදිහට යුතුකම් ඉෂ්ට කරනවා මක් නිසාද මගේ යුතුකම අනිත් කෙනාගේ අයිතිවාසිකම වෙන නිසා ටීබී ජයා මැතිතුමා එතුමාගේ යුතුකම් ඉෂ්ට කෙරුවේ එතුමා අයත් වෙන මුස්ලිම් ජන කොට්ටාශයට විතරක් නෙවෙයි ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළට ගෙනල්ලා ළමයි 46ක් හිටව මේ පාසල වසර 4ක් ඇතුළත ළමයි 1000ක් ඉන්න ඉස්කෝලයක් බවට ගුරුවරු 6 දෙනෙක් හිටපු මේ පාසල එතුමා එනකොට ගුරුවරු 38 දෙනෙක් ඉන්න පාසලක් බවට පත් කරන්නට එතුමාට පුළුවන් වුණා මේකෙන් බිහි වුණා ශ්‍රේෂ්ඨ විනිශ්චයකාරවරු කතා නායකවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අමාත්‍යවරු මේ පාසල තුලින් බිහි වුණා ඒ අධ්‍යාපනයේ නියම අර්ථයෙන් එක ඉටු කරමින් තමුන්ගේ ජන කොට්ටාශයට ඒ මිනිස් අයිතිවාසිකම ලබලා දෙන්න තමුන්ගේ ශ්‍රමය කැප කරලා වැඩ කෙරුවා විතරක් නෙවෙයි එතුමා සමස්ත ජාතියේම අයිතිවාසිකම් වෙනුවෙන් අවශ්‍ය අවස්ථාවල පෙනී හිටියා ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මගේ හිත මිත්‍ර ඉමේතියස් බාකිර් මාකර මැතිතුමාට අපි ඔක්කොටම ආනන්ද විද්‍යාලයේ සිංහල උගන්වපු බර්ටි විජේසිංහ ගුරු පියාණන් ඇවිල්ලා ඉන්නවා එතුමා මම දැක්කා මෙතන ඉන්නවා ඉතින් මම එතුමා ගෙන් ගෞරවයෙන් ඉල්ලා හිටිනවා මේ වැඩ කටයුතු මීට වඩා ප්‍රබලවත් මම හිතනවා එතුමා මම ප්‍රාර්ථනා කරනවා නැවත දේශපාලනට ඇවිල්ලා මේ රටේ ජාතික සමගිය වෙනුවෙන් එතුමා කරන මේ වැඩපිළිවෙල ඉස්සරහට ගෙන යමින් මේ අඩුව සම්පූර්ණ කරන්න එතුමාට ශක්තිය ධෛර්ය ලැබේවා මේ කතාවල පන්නරය තවදුරටත් එතුමා තුලට ගිහිල්ලා අපිට අලුත් වර්තමානය තුල අලුත් ටීබී ජයා කෙනෙක් එතුමා තුලින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන සල්පය අවසන් කරනවා බොහොම ස්තුතියි Knowledge Box The Value-Based Media Network.